කෙරුම් පුරාගෙන ආ සංසාරේ ඇතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද ඇඬුවේ දුම්රිය මොහොතක් නතරනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ ඇතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද ඇඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතේ අම සිසිල දැනේ වරක්නේ තඟ කඳුලැලි බිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක්නේ තඟ කඳුලැලි බිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිව්‍ය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක් පෙරුම් පුරාගෙන ආ සංසාරේ ඇතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද ඇඬුවේ ප්‍රිය මොහොතක් නතර හිටිය නෑනේ හෝචයකක් යයි කියලා අන්තිම වෙනකන් නියමයි නියමයි හිටිය නැද්ද කටහඬ beautiful velvet all right හොඳ ශ්‍රී ලංකන් කටහඬක් තියෙනවා යාට මම ඒකට ගොඩක් කැමතියි really good fantastic thank you දැන් යාට ගොඩම මගේ නම සදීප් ශ්‍යාමල් සදීප් ශ්‍යාමල් වයස අවුරුදු 18යි හරි දැන් ඔයාගේ මේ මට ඇත්තටම මේ වොයිස් ටෝන් එක මාර යුනික් මට දැන් සාමාන්‍යයෙන් පෙරලියද්ද මහත්මයාගේ ගීත ඒ කටහින්ම ගායනා කරන තව ගායකයෝ ඉන්නවනේ හැබැයි ඔයාගේ මට එහෙම එකක් නම් තේරුන්නේ නැහැ ඒ කියන්නේ එයාව ඉමිටේට් කරන්න හදනවත් එහෙම එකක් තේරුන්නේ නැහැ දැන් බල්ලා තියෙනවා දැකලා තියෙනවා මගේ ටීම් එකේ ඉන්නේ කවුද මොනවාද කරන්න පුළුවන් කියලා. ඔයාගේ අතේ තියෙන්නේ අපිට ගමනක් යන්න පුළුවන්. Thank you. මගේ හිත කියනවා ඔයාට يعني ඔයායේ සින් කරපු විදිහත් එක්ක ඔයාට යම්කිසි මම දන්නේ නැහැ ඒක අවනද්ද භාණ්ඩයක්ද මොකක්ද කියලා හැබැයි ඔයා හොඳට රිද්ම්ස් එක්ක ඉන්න කෙනෙක් කියලා මට හිතෙනවා. බෙර හරි තබ්ලා ඔව් ඒක නවාගේ ඔයාගේ ගායනාව ඇතුළේ ඒක ඉතාලම මනාව පිළිඹු වුණා. ඉතින් මම කැමති ඔයාගෙන් පොඩි බෙරසද්දයකුත් බලා ගන්න පුළුවන් නම් හැබැයි ඔයාට හදාගන්න දේවල් තියෙනවා. හැබැයි හදාගන්න දේවල් තියෙන්නේ අපිට මේ දූපත ඇතුළේ කරන්න පුළුවන් ලස්සන දෙයක් එක්ක ලස්සන හේතුවක් එක්ක. ඉතින් මම හිතනවා මේ රටේ ඉන්න මිලියන 22කට එක මොහොතක් සතුටක් ඔයාගේ වොයිස් එකෙන් දෙන්න පුළුවන් කියලා. මේ ශාමල් මට හිතුනේ හරිම ලස්සනයි වගේ සින්දුව උයි මං හිතන්නේ කෝච්ස්ලා තුන් දෙනාම කියන්න තියෙන ඔක්කොම මොකක් මට හිතුණා දැන් ඔයා පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලානේ හිටියේ අපි හැරෙන්නේ නැති වුණාම මට පොඩ්ඩක් ඕක මේ සින්දුවේ තියෙන තේරුමත් එක්ක ආයෙ අහන්න ඕනේ කියලා හිතුණා සමහරට ඔයත් දන්නේ නැතුව ඇති මේක මේ ස්වාමින් වහන්සේ නමක් රචනා කරපු සින්දුවක් ඇත්ත අත්දැකීමක් උන්වහන්සේ අනුරාධපුරේ ඉඳන් කෝච්චිය එනකොට මේ කෝච්චියට යට වෙනවා ප්‍රේමවන්තයන් යුවලක් ඉස්කෝලේ යන වයසේ බොහොම තරුණ එදෙන එතන මැරෙනවා එතකොට ඒක දැකලා තමයි උන්වහන්සේ ගෙදර ඇවිල්ලා මේ සින්දුව ලියන්නේ. කවුරුද හැඬුවේ කාටද රිදුනේ නේද? දුම්රිය මොහොතක් නැතර උනේ. ඒ වචන ටික උන්වහන්සේ අතෙන් ලියවෙන්නේ එතකොට දැන් ගිහි ජීවිතේ ඉන්නේ. මම ආසයි ඔයා ඒක ෆීල් එකේ අර දැන් හැරෙයිද දැන් හැරෙයිද කියන එක නෙමෙයි. ඔය මං කියපු කතන්දරෙත් එක්ක ඒක ඇත්ත සින්දුවක් නේ. ඇත්ත අත්දැකීමක් එක්ක ලියවෙච්ච සින්දුවක්. චුට්ටි පෙළි දෙකක් අන්තිම ටික ආයි අපිට අහන්න දෙනවා නා. වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිව්‍ය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ Hi guys, my team make performance. If you want to comment, comment, like, share.